මිනිියගේ කකුල් දෙක ළඟ වැඩලා වැඩ කරන්න පුළුවන් මිනිියක කරමතින් ජනතා කරමති නායකයෝ කරන පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය කියන එක හොඳින් මතක තියාගන්න. ඒ කාලේ අපිට කිව්ව රනිල් ගෙවුම් කියලා. අපි රනිල් ගෙවුම් නෙමෙයි. අපි එක්සත් ජාතික පක්ෂේ ඔබේ උන් කියන එක හොඳින් මතක තියාගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා මගේ ලොකු ගරුත්වයක් තියෙනවා. තුම අපේ පක්ෂ නායකයා. හැබැයි දෙයියෝ 94 මම ඕලෙවල් යන්නේත් නැහැ. ලියලත් නැහැ. එතකොට එතුමා පක්ෂේ නායකයා. එන අවුරුද්දේ මගේ දුව ඕලෙවල් ලියනවා. එතකොටත් නායකයා. යුග තුනක් එක අවුලක් නැහැ. එතුමා අමාරුම කාලේ එක්සත් ජාතික පක්ෂේ ගැට ගහගෙන ආවා. 2017 මැයි මාසේ සුගත දාසේ තිබ්බේ මැයි දිනේදී අගමැතිතුමා කිව්වා එතකොට මම 20ට පක්ෂේ තරුණයෙක්ව බාර දෙනවා කියලන්නේ. ඒකයි අපි දැන් එතනට බහලා ඉන්නේ. අපි නායකතුමා ආරක්ෂා කරන ගමන මේ. පක්ෂේ ආරක්ෂා කරන ගමන. පක්ෂිගේ ආරක්ෂා කරන ගමන. රට ආරක්ෂා කරන ගමන. ඇයි සජිත්? ඇයි අපි සජිත්ව ගේන්නේ? ඇයි අපිට සජිත් කියලා කියවෙන්නේ? හේතුවක් තියෙනවා ගරුද මව්පියනි. එතුමා දේශපාලනය කරේ තමාගේ පියා ඉන්න කාලේ නෙමෙයි. ප්‍රේමදාස මහත්තයාගේ වියෝවෙන් පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා දේශපාලනය අතර එන්නේ 94න් පස්සේ. 94 ඉඳන් 2019ට අවුරුදු 25ක් සජිත් ප්‍රේමදාස මහත්තයාට දේශපාලන අත්දැකීමක් තියෙනවා. ඒ වගේම තාම අවුරුදු 52යි. 70 ගෝටට වඩා මේක කොල්ලෙක් අම්මෝ. මේක කොල්ලෙක්. එතකොට 52 මිනිහෙක්ට තව අවුරුදු 25ක් දේශපාලනය කරන්න අත්දැකීම තියෙනවා නේද? එතකොට අත්දැකීම තියෙන මිනිහෙක් ඉස්සරහකට යන්න පුළුවන් මිනිහෙක් නෙමෙයිද රටට ඕනේ? කල්පනා කරලා හදවතින් අහන්න. ඒක නෙමෙයිද අපි මේ කරන සටන. මේක සජිත් කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. දූෂණ චෝදනාවක් නැති එකම හොඳම ඇමතිවරයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. රටට වැඩ කරලා නිවාස හදලා සජිත් ප්‍රේමදාස මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වගේ දිවාර 24 දේශපාලනය කරන මිනිහෙක් නිසා තමයි අපි සජිත් කියන්නේ. ඒ නිසා එක එක සමහරලාට හීන බල්ලා කියනවනම් සුජීව සේරසිංහට අජීපී පෙරරට විනය පරීක්ෂණ ගේනවා කියලා ගෙලෙන් බම්බු විනය පරීක්ෂණක් අපි බය නෑ ඔයි. හැබැයි අපි ඉන්න මහ ජනතාවගේ පැත්තේ මේ පක්ෂේ තනතුරු තානාන්තර නිල්දල වරප්‍රසාද වරදාන හැමදේම ඔබතුමාලට යටයි. අපේ අත් බැඳා අපේ සමාජයන් වලදී වැඩ කරගන්න බැරි වුණා. අපිට අඩුපාඩු වුණා. ඒත් අපි දන්නවා පෑ 24 වැඩ කරන්න පුළුවන් මිනිහෙක් ගෙනාපුවම ඒකෙන් තමයි රට හැදෙන්නේ. පවුලක් නෙමෙයි මේ දුප්පත් අහිංසක මිනිසුන්ට අවශ්‍ය සහනෙ ගෙනත් දෙන්න වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියන එක. මම එදා කිව්වා වගේ රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ. වැල්ල ළඟ රැල්ලත් පාගලා රැල්ලටත් ඇවිල්ලා සජිත් ජනපති කරනවා.